අලුත් අවුරුද්දට ඇත්තේ තවත් දින 5ක් පමණයි. උත්සව සමය කියන්නේ අපේ රටේ පමණක් නොව ලෝකය පුරාම අනතුරු ඉහළ යන කාලයක්. මහා මාර්ගයේ නිවසේ මෙන්ම ගිනිකෙලි අනතුරු මෙම කාලය තුලදී වඩාත් කැපී පෙනෙනවා. එම නිසා සියලු දෙනාම සැලකිලිමත් වුණොත් රෝහල් ගත වීමකින් තොරව ජීවිත අවධානමකින් තොරව සිටීමට අපට හැකියාව පවතිනවා. මේ දවස්වල සමට ඔබ පාරට බහිනේ රියදුරෙක් වශයෙන් වෙන්නට පුළුවන්, මගියෙක් වශයෙන් වෙන්නට පුළුවන්, පදිකෙක් වශයෙන් වෙන්නට පුළුවන්. දෙක කරන්න එපා. විශේෂයෙන් මෝටර රථ අනතුරු එහෙම නැත්නම් යතුරුපැදි අනතුරු වලින් සිදුවන අනතුරු ඉතාමත් බහුලව සිදුවෙන කාලයක් හැටියට මේකත් හඳුන්වන්නට පුළුවන්. මොකද අලුත් අවුරුද්දනේ බොහෝ අය විවිධාකාර විදිහට මහපාරේ ගමන් කරනවා. නමුත් හැම කෙනෙක්ම මහපාරේ තියෙන විනය නීති රීති ගරුක පුද්ගලෙක් වශයෙන් ඔබ මහපාරේ ගමන් කරන්නේ නම් මේ අනතුරු අවම කරන්නට පුළුවන්. මොකද මහපාරේ අනතුරු ගැන අපි සැලකිලිමත් නොවන්නේ නම් 85%ක්ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක නිසායි. පුද්ගල හේතු සාධක අවම කරන්න පුළුවන් නම් මහපාරේ 85%ක්ම අනතුරු ඔබට අවම කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ කාලේදී ගිනිකෙලි අනතුරු අපි දන්නවා. ගිනිකෙලි අනතුරු කොහෙත්ම අතේ තියන පත්තු කිරීම සුදුසු වන්නේ නැහැනේ. කුඩා දරුවන් ගිනිකෙලි භාවිතා කිරීමත් කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. ඔබ ගැන සැලකිලිමත් වන්න. හැබැයි වැඩුණු දරුවෙක් වුණත් ගිනිකෙලි භාවිතා කිරීමේදී දෙමව්පියන්ගේ අධිෂ්ඨානය යටතේ මේවා ක්‍රියාත්මක විය යුත්තේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඈතින්දන් රතිඥාව පත්තු කළ වහා ඉවත් වීම තුළ ඔබට සුරක්ෂිත වෙන්නට පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම සැලකිලිමත් ජීවත් වීම වැදගත් වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.